එට හදන එට දකින අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණයි කියලා මම කියන්න කැමතියි. සමාජයේ අපි හෙට දැක්කට අනික් කැටේට දැක්කේ නැහැ. පාසල් ශිෂ්‍යයන්ට ටැප් දෙන්න කියනකොට එළියෙන් උයි ඇතුලෙන් උයි දෙකම විරුද්ධ වුණා. දැන් අධ්‍යාපනයේ වඳ වෙලා තියෙනවා. ඒ ටැප් දුන්නා නම් මේ කඩාවැටීම සිදු වෙන්නේ නැහැ. අපි මේ ප්‍රතිපත්තිය කිව්වා. ඒ ජනතාව එක පිළිගත්තේ නැහැ. අපේ සම්පූර්ණ පරාජයකට වැටුණා එක මන්ත්‍රීවරේ. ඒත් අද ඔප් වෙලා තියෙනවා අපි හෙට දැක්කා. අපිට හෙද හදන්න පුළුවන් කියලා. එක්සත් ජාතික පක්ෂය නව්‍යකරණය සමග විතින් විත අලුත් දේවල් හඳුන්වා දෙමින් ඉදිරියට ආපු පක්ෂයක්. 48 මේ රටට නිදහස හඳුන්වා දීලා අලුත් සංකල්ප හඳුන්වා දුන්නා වගේ අද එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා දීම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නව මුහුණුවරකින් කරන්න වර්තමානයේ තීරණය කළා තියෙනවා. අද තරුණයන්ට තමන්ගේ ජීවිතය ගෙවන්න පුළුවන් කමක් නැහැ. වියදම් පියව ගන්න පුළුවන් කමක් නැහැ. අපි වැඩිහිටියන්ට පින්පඩි දෙන්නේ. හැබැයි හෙට රුපියල් 1000ක පින්පඩියක් තරුණයන්ට දෙනවා කියලා කිව්වොත් මිත්‍රවරුනි ලක්ෂ ගාණක් ඇවිල්ලා තරුණයෝ හිටගනී. අපි මේ ගම්වල ඉන්න මිනිස්සු විශ්ෙන් අපි දන්නවා. අද මේ ආණ්ඩුවත් මේ රටත් ඉතාමත් සුළු කාලයකින් පිරිහීමට පත් වෙනවා කියලා. කිරිපිටි පෝලිං තියෙනවා. ඒ වගේම ළඟදී අපි දැක්කා මේ රට අත්හැරලා යන්න වීසා අරගන්නට පෝලිං ගහගෙන ඉන්න අපේ තරුණ තරුණියෝ. ඒ කියන්නේ මේ රටේ ඒගොල්ලන්ට අනාගතයක් නැහැ කියලා මේ රට අත්හැරලා යන්න ඒගොල්ලන් බලන් ඉන්නේ. DS යුගයක් තමයි දැන් රටේ ජනතාවට ආපෝ අවශ්‍ය වෙලා තින්නේ. අපි ඒකට වැඩ කෙරුවේ නැත්නම් අපිට මේ රට ජය ගන්නට අමාරු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.